වගකීමක් සමග CCTV පද්ධතියක් සවිකරගන්න අපට කතා කරන්න. සරසි CCTV අම්බලංගොඩ මහනුවර මම්බලපිටිය. මොකද්ද පොසත් රටක් ලස්සන ජීවිතයක්. අපට පොසත් රටක් ඕන. මොන මොකේ පොසත් රටද? අපට ආර්ථිකයෙන් පොසත් රටක් ඕන. අපට දැනුමින් පොසත් රටක් ඕන. අපට සංස්කෘතියෙන් පොසත් රටක් ඕන. අපිට මනුස්සකමින් පොසත් රටක් ඕන. ආර්ථිකයෙන් පොසත්, දැනුමින් පොසත්, සංස්කෘතියෙන් පොසත්, මනුස්සකමින් පොසත් රටක් අපිට ඕන. එතකොට තමයි ජනතාවට ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඒ දැන් තියෙන කොම් රටක්ද? දැන් තියෙන්නේ බංකොලොත් කරන රටක්. ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක අපි ජීවත් වෙන්නේ. සමන් කියන්නේ මෙන්න මේ කරුණු ටික අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරිය හොඳට මතක තියාගන්න, ධාරණ කරගන්න, හැමෝටම කියන්න, කල්පනා කරලා බලන්න මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි දැන් ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් වට්ටපු බංකොලොත් කරපු රටක. ණය අරගෙන 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 ණය බරෙන් මිරිකලා, ණය ගෙවන්න නැතුව ණයට පොළු තිබ්බ රටක්. දුප්පත්කම වැඩි වෙච්ච රටක්. දරුවන්ට උගන්නගන්න බැරි වෙච්ච රටක්. මත්ද්‍රව්‍ය පැතිරිච්ච රටක්. අපරාධ වැඩි වෙච්ච රටක්. මනුස්සකම් නැති වෙච්ච රටක්. දරුවන්ට ආරක්ෂාව නැති රටක්. මේක රටක්ද? මේක ජීවත් වෙන හිතෙන් නැති රටක්. එinsa තමයි දාලා යන්නේ පුළුවන් තරම් කට්ටිය. දැන් රයිල් කියනෝනේ මොකද පොලිං නැති කරා කියලා. රයිල් පොලිං නැති කරා දැන් ලොකු පොලිමක් හදලා මොකද ඒ පොලිම පාස්පෝර්ට් පොලිම. වාර්තාව දැන් කිලෝමීටර් 3-4 දිග පාස්පෝර්ට් පොලිම හදලා දිනවා. රයිල් කියනෝනේ පුළුවන් කියලා. බොරු මොන කරුද? පුළුවන් කිව්වට පාස්පෝර්ට් එකක් දෙන්න බෑ. පාස්පෝර්ට් එක දෙන්න කඩදාසි ටික මේ නැල්ලු. ඒසැ පොලිං ඇදලා තියෙන්නේ. පුළුවන් නෙවෙයි යාට. ඒක නිසා අපි කවුරුත් දකින්නේ මොකද රයිල් වික්‍රමසිංහට මේක හදන්න පුළුවන් කමක් නැහැ. දැන් රට වට්ටලා තියෙන්නේ. හැබැයි ඔබ කල්පනා කරන්නකෝ අපේ රට මෙහෙම වැටෙන රටක්ද? නැහැ. අපේ රට ඇත්තටම බංකොලොත් වුණාට අපි පොහොසත් නැද්ද කියන්නකෝ? සහෝදරවරුනි, අපේ රට පොහොසත් මොන වෙයින්ද? ස්වභාවික සම්පත් වලින්, මානව සම්පතින් පොහොසත්. ඔබ ඉතල බලන්න නිකන් කල්පනා කරලා මම ඉක්මනින් කියන්න. අපි දූපතක්. අපේ රටවටේ මහා මූදක්, මහා සාගරයක් තියෙනවා. අපේ රටවටේ තියෙන මහා සාගරෙන් ලංකාවට අයිති ප්‍රමාණය කොච්චර ලොකුද? ලංකාවට අයිති ප්‍රමාණය ලංකාවගේ 8 ගුණයක් විශාලයි. ඒ කියන්නේ අපිට ලංකාවගේ 8 ගුණයක් විශාල මහා සාගරයක් තියෙනවා. අපි පොහොසත්. හැබැයි ඒකේ මාළු ටික අල්ලගන්නේ නැහැ. ඒක වෙන කතාවක්. අපිට මේ රටවටේ ඉතාම අලංකාර සුන්දර ලස්සන වෙරළ තීරයක් තියෙනවා. අපි පොහොසත්. ඒකේ වැඩක් ගන්න නැහැ. අපිට අපේ රටේ මද්ද කඳුකරේ විශේෂ කාල ගුණයක්, දේශ ගුණයක් තියෙනවා. මල් වැවෙනවා, පළතුරු වැවෙනවා, එළවලු වැවෙනවා. අපි පොහොසත්. අපේ රටේ මද්ද කඳුකරෙන් පටන් අරගෙන රට වටේට ගලාගෙන බහින ගංගාවල් 103ක් තියෙනවා. අපි ජල සම්පතින් පොහොසත්. නිල්වල ගඟ ගලා බහින ඕගලංග දිස්ත්‍රික්කය හරහා අපි පොහොසත්. ඊළඟට අපේ රටේ වැව් 30,000ක් තියෙනවා. රට පුරාම වැව් 14,000ක් තියෙනවා. ලොකු වැව්. කෘෂිකර්මාන්තර ගන්න මොන රටේද එහෙම තියෙන්නේ කියන්නේ? වැව් 14,000. අපේ රටේ තියෙනවා. අපි පොහොසත්. අපි පොල් මුඩේට ගියොත් අපිට තියෙනවා ඛනිජ වැලි නිදියක්. අපි අනුරාධපුර එප්පාවල ගියාම තියෙනවා පොස්පේට් නිදියක්. කෑගල්ල කුරුණෑගල තියෙනවා මිනිරන්. රත්නපුරේට ගියොත් තියෙනවා මැණික්. අපි පොහොසත්. ලෝකේ සැරම ගම්මිරිස් හැදෙන්නේ අපේ රටේ. ලෝකේ සුවඳම කුරුඳු තියෙන අපේ රටේ. ලෝකේ රසම තේ හැදෙන්නේ අපේ රටේ සිලොන් ටී. අපි පොහොසත්. හැබැයි මෙච්චර සම්පත් තියෙන පොහොසත් රට දැන් බංගලොත් කරලා. කවුද බංගලොත් කරේ? අපි එරොස් සාක්ෂිර තට්ටු කරලා රැයට බුදියන් දිහිතන්න ඕනේ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ. මෙච්චර සම්පත් තියෙන අපේ රට කවුද බංගලොත් කරේ? හැමදාම බංගලොත්ද? ඒත් නෑ. 1948 අපි නිදහස ලබනකොට ලංකාව ලෝකෙට 7-5ක්වත් ණය තිබුණේ. අපි ණය නැති ජාතියක්. හැබැයි අද ණය වෙලා ණය ගෙවා ගන්න බැරි වෙලා ණයට පොළු තිබ්බ රටක්. ලැජ්ජයි මේක ජීවත් වෙන්නේ. 1948 අපි නිදහස ලබනකොට ලංකාව ආසියාවේ ශක්තිමත්ම දෙවැනි ආර්ථිකය. අපි දෙවැනිය, පළවෙනිය ජපානය, අපි දෙවැනිය. අපට යටින් තමයි කොරියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව හිටිය අපට යටින්. අපි දෙවැනිය. අද අපේ දරුවෝ යනවා රස්සාවක් හොයාගෙන කොහෙද? දකුණු කොරියාවට. හැබැයි එදා දකුණු කොරියාව අපට යටින් හිටියේ. අපි පොසත් රටක්. අපි දැන් මොකදලා තියෙන්නේ? අද ලංකාව ආසියාවේ දුප්පත්ම රටවල් දෙක අතර එකක්. අපි හාන්නේ මෙතරම් සම්පත් තිබිච්ච, මෙතරම් පොහොසත් රටක්, ආරම්භයේදී ලොකු ආර්ථිකයක් තිබිච්ච, ණය නොතිබිච්ච රටක්, ණය බරින් වැඩි කරලා බංකොලොත් කරුවේ කවුද? ඒක අපරාධයක්ද නැද්ද? ඒක අපරාධයක්.
මෙතරම් හොඳ රටක් වට්ටපෙක අපරාධයක් නම් අන්නේ අපරාධයට කවුරු වග කියන්නේ? ඒ අපරාධයට රනිල් වික්‍රමසිංහල වග කියන්න ඕන. මේ රට වට්ටපු අපරාධයට මහින්ද රාජපක්ෂල වග කියන්න ඕන. මේ රට වට්ටපු අපරාධයට සජිත් ප්‍රේමදාසල වග කියන්න ඕන. චන්ද්‍රිකාල ජයර්ල වග කියන්න ඕන, ප්‍රේමදාසල වග කියන්න ඕන. එසේ ඒගොල්ලෝ තමයි මේක වග උත්තරකරු මේක වට්ටපෙක. දැන් ඒගොල්ලන්ටම දීලා මේක හදන්න පුළුවන්ද? දැන් අපට ඇවිල්ලා ආයෙ කියනවා දෙන්නලු හදා දෙන්න. මෙරට වට්ටපු විනාශ කරමු, ණය කරමු, බංගලොත් කරමු, පාලකෙන්ට මේකයි බාර දෙන්න පුළුවන්ද අපිට? හදන්න බෑ. මොලේ තියෙන කෙනෙක්ට ඒ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය රයිල් වික්‍රමසිංහ මහත්තයා එයා කියනවා එයාව දිනෙවෙ නැත්තම් ගෑස් ටැංකිය පුපුරයිලු. ඉතින් අපිට මොකද පුපුර ගන්න කොහේද? අපිට රෝදාවක් ඇහෙන්නේ නේද? එන අනිත් පැත්තෙන් මොකද කියන්නේ? අනිත් පැත්තෙන් කියනවා අපෙන් අහනවා පොලිම් මතක නැද්ද? කවුගේ කාලේ පොලිම්? අපට මතකයි. ඇයි මතක නැත්තේ? හොඳටම මතක අපිට. ඇයි පොලිම් වල හිටිය ජනතාව? අපි ඔබෙන් අහනවා රයිල් වික්‍රමසිංහ කවුද පොලිමක ඉන්නව දැක්කද? තෙල් ගන්න නෑ, ගෑස් ගන්න පොලිම හිටියද? කිරිපිටි ගන්න හිටියද? නෑ, කිරිපිටි පොලිමේ, ගෑස් පොලිමේ, තෙල් පොලිමේ හිටියේ මේ පොදු ජනතාව. රයිල් වික්‍රමසිංහ හිටියේ නෑ, රාජපක්ෂල හිටියේ නෑ, ඇමතුරු හිටියේ නෑ, මන්ත්‍රු හිටියේ නෑ, හැබැයි ජනතාව හිටියා. ඒ නිසා පොලිම් යුගයේ කාට මතක වුණත් ජනතාවට මතක වෙන්නේ නෑ. අපි අහනවා හැබැයි රයිල් ගෑම් මොකද්ද? ඒ පොලිම් හදපු ආණ්ඩුවේ කට්ටිය දැන් කොහෙද ඉන්නේ? ඒගොල්ලින් රයිල් ගාවනි. පෝලිං අදපු රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති රනිල් ගාව, ඇමති මණ්ඩලේ රනිල් ගාව. සමේ පෝලිං අදපු සෙට් එක, රට බංගලොත් කරපු සෙට් එක, රට ණය කරපු සෙට් එක ළඟ තියාගෙන අපෙන් අහනවා පෝලිං මතකද කියලා. අපි කියනවා අපට පෝලිමත් මතකයි, පෝලිම හදපු එවුන්වත් මතකයි. ඒ ඔක්කොම එකට තියලා පරද්දන දවස වැඩි ඈතක නෙවෙයි 21 තමයි දිනේ මතක තියාගන්න කියලා. ඒසෙ ඒගොල්ලන්ට රවටන් දෙන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ රැවටිමේ මිලට උදා ගන්න ඕන කම තියෙනවා. අපිට මොකක් තියෙන්නේ? ආදින සෞඛ්‍ය අපි මෙරට ආර්ථිකය හදන්න ඕන. කොහොමද? අපි නිෂ්පාදන ආර්ථිකයක් අපට ඕන. අපේ රටේ කෘෂි කර්මාන්තය, කර්මාන්ත, දිවර කර්මාන්තය, IT තාක්ෂණ ඔක්කොම පාවිච්චි කරලා අපි නිෂ්පාදනය කළා. අපි ණයතකන ආර්ථිකය වෙනුවට, හිඟාකන ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන ලෝකයේ වෙළඳ පොළට. අපි වත්කම් උපයන්න ඕන. අන්නේ සඳහා අපි අපේ රටේ ජනතාව සම්බන්ධ කරගන්න ඕන. ඔබ නැතුව ආර්ථිකය හදන්න බෑ. මේ මාතර දිස්ත්‍රික්ක කොච්චර සම්පත් තියෙනවද? එක පැත්තක මහමුද, අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ තේ කර්මාන්තේ වැඩි ප්‍රමාණයක් තියෙන මේ දිස්ත්‍රික්ක ඇතුලේ සමික සම්පත් ගොඩක් තියෙනවා. ගඟ ගලාගෙන බහිනවා. ඒ නිසා අපිට ඔබ නැතුව ආර්ථිකය හදන්න බෑ. ඔබ එකතු කරන් අපි ආර්ථිකයක් හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අන්නේ ආර්ථික ප්‍රතිලාභ අපි හැමෝටම සාධාරණව ලැබෙන, සාධාරණව ගලා යන ක්‍රමයක්, සිස්ටම් එකක් අපි හදන්න ඕන. එතකොට අපි කවුරු සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. පෞල් කීපයක් නෙවෙයි, මිනිස්සු ඔක්කොම සන්තෝෂයෙන් ඉන්න ක්‍රමයක් අපි හදන්න ඕන කම තියෙනවා. ඔබ හිතලා ගන්නකෝ අපිට මේ සඳහා මොකද වෙන්නේ? පටන් ගන්න කොහෙන්ද? අපි ආණ්ඩුව පටන් ගන්න වෙන ඉස්සලම දිනුල් ජනතාවට සහන දීලා ඕන් ශක්තිමත් කරන්න ඕන. දැන් මේ දවස්වල අපට විරුද්ධ බොරු පතුරුන ගොඩක්. මොනවද කියන්නේ? එකක් කියමින් යනවා අපි ආගම් වලට විරුද්ධයි. අපි ආමඳුරන්නේ අපි ආගම් වලට විරුද්ධයි, අපි බුද්ධ ආගම විරුද්ධයි කියලා කියමින් යනවා. එතකොට දැන් පෞද්ගලිකව මම දැක්ක ඔය 37 නායක කියනවා මාලිමාවේ ආණ්ඩුවක් ආවොතින් දළදා පෙරහැර නවත්වනවා. තවත් එක්කෙනෙක්ව අපි නවත්වන කියලා. දැන් අපේ වැඩි අපි මේ මහන්සිලා ආණ්ඩුවක් හදන පෙරහැර නවත්වන්නද? අපිට මොකට පෙරහැර නවත්වන්නේ? අපි ආසයි පෙරහැරට. පෙරහැර කියන්නේ මොකද්ද? අපේ සංස්කෘතිය. ඉතින් පෙරහැර තියෙන්න ඕන, පෙරහැර අපි බලන්න ඕන, ඒකට උදව් කරන්න ඕනේ. අපි එන්නේ පෙරහැර නවත්වන්න නෙවෙයි. හැබැයි ඒ ජාතිය බොරු කී කියන්නේ. ඊට අමතර දැන් අලුතෙන් කියන්නේ මොකද්ද? ගම්වලට ඇවිල්ලා කියනවා මාලිමාවේ ආණ්ඩුවම සහන කපනවලු. මොකද්ද අර දෙන අස්වැසුම දෙන්නේ නැහැලු. ඇයි? අපි කිව්වා ජනතාව සහන මත ජීවත් වෙන එක වැරදි. ජනතාවට තමන්ගේ දෙපයින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලා අපි කිව්වා. කිව්වම ඕක ඇවිල්ලා කියනවා වරද්දලා මොකද්ද? දැන් උන්න හදනවලු මාලිමාවේ ආණ්ඩුව වල සහන කපන. නෑ, අපේ ප්‍රතිපත්තිය එක නෙමෙයි. දැන් ওই සහන දෙන්නේ කොහොමද? දුප්පත් ජනතාවට සහ ඔය මොකද්ද අස්වැසුම දෙනකොට සමහර විට ඕන කෙනාට ලැබිලා නැහැ. ඕන නැති කෙනාට දීලා. ඊට අමතරව වද දෙන්නේ නැද්ද ඔකට? වද ගොඩක් දෙනවා. කොහොමද දෙන්නේ? ඕකට ග්‍රාමසික මාත්‍ය හම්බෙන්න ඕන, ෆෝම් පොලිටික පුරවන්න ඕන, දිවුරුම් ප්‍රකාශ දෙන්න ඕන, ගෙදර ෆොටෝ එකක් ගහලා දෙන්න ඕන, ප්‍රාදේශීයකම් ගවට යන්න ඕන, එතන රස්තියාදු වෙන්න ඕන, ඊට පස්සේ බය ඉන්න ඕන, ලැබෙන්නේ නැති බය ඉන්න ඕන, රැස්වීමට වරෙන් කොමෙන්න ඕන, අරකට වරෙන් කොමෙන්න ඕන. පුදුම වදයක් දෙන්නේ මේ. එහෙම දෙන්න ඕනද? නෑ. සහනයක් දෙනවා නම් කොහොමද ඒක ගෞරවාන්විතව අදාළ කරන්න දෙන්නවා. අපේ රටේ සහන ලබන කණ්ඩායම් තුනක් ඉන්නවා. දිනුදු ජනතාව, ආබාධ සහිත ජනතාව, වැඩිහිටි පරපුර.
එයාට එයා තමයි සහන ලබන්නේ. අපි සාධකනවා, අපි සහන දෙනවා ඒගොල්ලන්ට. කොහොමද? අපේ ප්‍රතිපත්ති මාලාවෙත් තියෙන මොකද්ද? අපේ ආණ්ඩුවක් හැදුවම ඒ හැමෝටම අපි මාසෙට රුපියල් 10,000කින් ආරම්භ කරන සහනයක් අනිවාර්යෙන් දෙනවා. රස්තියාදු කරන්න නැතුව ගෞරවවන්ත ළඟට එවලා දෙනවා. 10,000ක් දෙනවා. 10,000න් පටන් ගන්න. හැමදාම දෙනවද? නෑ හැමදාම නෙවෙයි. අපි ඉතා ඉක්මනින් අපට ශක්තිමත් ආර්ථිකයක් හදා දෙනවා දෙපයින් ජීවත් වෙන්න. එතකම් මේක දෙනවා. අපේ ප්‍රතිපත්තිය මොකද්ද? මෙන්න මෙහෙම. ওই චීන කියමනක් තියෙනවා මෙහෙම. චීන කියමනක් තියෙනවා, මා ඔබට මාළුවෙකු තෑගි කළහොත් ඔබේ කුසගින්න එක වේලකින් නිවෙනවා. මා ඔබට මාළුවල්ලන ක්‍රමයේ කියා දුන්නොත් ඔබේ කුසගින්න සදහට නිවෙනවා කියලා. දැන් අපි මොකද කරන්න යන්නේ? අපි කරන්න යන්නේ අනිකන් කුසගින්නට මොකක් හරි දීලා රවට්ටන්න නෙවෙයි. අපි ජනතාවට ජීවත් වෙන ක්‍රමයක් කියා දෙන්න ඕන. අන්නේ ක්‍රමය කියා දෙනකන්, ක්‍රමය හදා දෙනකන් අපි සහනයක් දෙන්න ඕන. ඒ සහනය අපි ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි, බඩුමෙල අඩු කරන්නත් ඕන. කොහොමද? බඩුමෙල අඩු කරන්න පුළුවන්. රයිල් වික්‍රමසිංහ බලයට එනකොට වැට් බද්ද මට මතක 112ට තිබුණා. දැන් 18යි. ඒ කියන්නේ තමුන්නාන්සලා කඩේට ගිහලා බඩුවක් ගත්තම 118ක් බඩු ගෙවනවා. 118ක් විශාල බද්දක් ගෙවනවා. රයිල් වික්‍රමසිංහ එනකොට ඖෂධ, ආහාර සහ පාසල් උපකරණ වලට බඩු ගහලා තිබුණේ නැහැ. හැබැයි රනිල් පාසල් උපකරණ, ඖෂධ, ආහාර වලටත් වැට් බද්ද ගෙවුවා 118ක්. දැන් කොයිකොතක් ගත්තත් අපි 118ක් ගෙවනවා. අපි සාධක කරන මොකද්ද? අපේ ආණ්ඩුව අපි කොහොම ඖෂධ, ආහාර සහ පාසල් උපකරණ මත පනවා තිබෙන වැඩ් බද්ද මුළුමනින්ම අහෝසි කරනු ලැබේ. ඒක අහෝසි කළ දෙන්න. බඩු අඩු කරන, බඩු මිල අඩු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම සහන දෙමින් ඉස්සරහට යන්න ඕන. ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ බර, අධ්‍යාපනයේ බරක් වෙලා තියෙනවා අපිට. අපි සාධක කරන මොකද්ද? ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ බර ආණ්ඩුව බාර ගන්න. අපි අධ්‍යාපන වැඩිපුර මුදල් වෙන් කරනවා. ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනයේ බරින් දෙමාපියන් මුදවාගෙන අපි දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම ආණ්ඩුව බාර ගන්න ලෑස්ති. අපි ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ දරුවන්ගේ අධ්‍යාපනයේ බරක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා සාධක අපි ඔබට දෙනවා. ආණ්ඩුව ඉස්කෝලේ සල්ලි දෙන්න ඕනේ නැහැ. දැන් අද ළමෙක් දැම්මොත් ඉස්කෝලේට දාන කොට සල්ලි ගෙවන්න ඕන. ඊට පස්සේ මාස්පත රැස්වීමට එන්න කියනවා. ගියාම සල්ලි ඉල්ලනවා, කෙලවරක් නැහැ නේ. පාසලට සල්ලි දෙන්නේ නැතුව ජීවත් ළමයි උගන්නන්න පුළුවන් කමයක් හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අපි කියන මොකද්ද? ඔබේ දරුවාට පදිංචි ස්ථානයේ හෝ සේවා ස්ථානයේ සිට කිලෝමීටර 3ක් ඇතුළත හොඳ පාසලක් ලබා දීමේ වගකීම අපේ ආණ්ඩුව බාර ගන්නවා කියලා අපි ඔබට කියනවා. ඒකට අලුතින් ඉස්කෝල හදන්න ඕනේ නැහැ. දැන් අපේ රටේ පාසල් ගොඩක් වැහෙනවා. සමහර වෙලාවල ළමයි නැහැ, පහසුකම් නැති නිසා අන්නේ ගමේ තියෙන පාසල්ද අලුතෙන් ගොඩනැගිලි කීපයක් හදලා, විද්‍යාගාරය හදලා, විදුලි බලය වතුර දීලා, පාසුකම් ටික දීලා, ගුරුවරු දුන්නට පස්සේ ඒක හොඳ ඉස්කෝලයක් වෙනවා. එතකොට දරුවට ලේසි, පාන්දර නැගිටින්න ඕනේ නැහැ නේද? ගේගාව ඉස්කෝලේ තියෙනු එන්න ලේසි. ඊට පස්සේ අර බස් එකට සල්ලි විදන් කරන්න ඕනේ නැහැ. ජීවිතේ හැල් වෙන. ඒ නිසා එවැනි පාලනයක් අපි නිර්මාණය කරන්න ඕන. සෞඛ්‍ය සේවත් එහෙම තමයි. අපේ ප්‍රමුඛ කාර්ය මොනවද? ආහාර, අධ්‍යාපනයේ සෞඛ්‍ය, ජනතාවට අවශ්‍ය ඔන්නෝයේ කාරණා තුන අපි ඇවිල්ලා ඉතා ඉක්මනින් ආපු ගමන්ම ඔබට ඒ සහන ටික ලබා දෙන්න, ඔබට ඒ සේවා ලබා දෙන්න අපි ලෑස්ති. අද සෞඛ්‍ය සේවය මොකද ලදින්? අද සෞඛ්‍ය සේවය පිරිහිලා. ඒ නිසා රෝහල් වල බෙහෙත් නැහැ. ඒ නිසා අපි අපිට බෙහෙත් ගන්න ගියාම ඉතින් ෆාමසියෙන් බෙහෙත් ගන්න වෙනවා. පිටින් පරීක්ෂණ කරන්න වෙනවා. විශාල මුදලක් යනවා. අපේ හැම ගෙදරකම ලෙඩ්ඩු දෙන්නෙක්වත් ඉන්නවා. 50 පැන්නම ලෙඩ්ඩු. 50 පැන්නම ලෙඩ්ඩු. බෙහෙත් මත ජීවත් වෙන්නේ. ක්ලිනික් යන උන පරීක්ෂණ කරන විශාල මුදලක් යනවා. ඒක සාධාරණයි. ඒ නිසා පළවෙනි එක මොකද්ද? අපි අන්නේ ඔබට මේ රෝගීන් සඳහා මුදල් වියදම් වීම අඩු කරලා ඔබට ඕන බෙහෙත් ටික, පරීක්ෂණ ටික රජයේ රෝග වලින් කරගන්න අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන්න අපි ලෑස්තියි.